ආර්ථික සංවර්ධනයට බලපාන ප්‍රධානම ආයෝජනය අධ්‍යාපනයයි. මේ කොරියාවේ අපි දැක්කා, මේ ජපානයේ අපි දැක්කා, ෆින්ලන්තයේ අපි දැක්කා. එහෙනම් ජනාධිපතිතුමා ඇතුළු නායකත්වය මේ මොහොතේදී හිත සීන අපිට අපි වැඩ කරමින් යන අනාගතය ගැන බලන මේ 20, 25, 20, 30 වෙන කාලය තුළදී අපේ ණය ප්‍රතිවගත කර අපි සහන කාලයක් අරගෙන 20, 30 සිට ගොඩනගන්න හදන අලුත් ශ්‍රී ලංකාව තුළ අපට තිබිය යුතු ප්‍රධානාංගයක් වෙන්නේ ජාතික අධ්‍යාපන ක්‍රමවේදයයි. මේ සමගම පස්වෙනි කාරණය තාක්ෂණ අධ්‍යයනය. තාක්ෂණ අධ්‍යයනයට අද තිබෙන බාධාව කුමක්ද? ජර්මන් තාක්ෂණ විද්‍යාලය අපට දුන්නු තෑග්ගක්, හාඩි විශ්වවිද්‍යාලය අපට දුන්නු තෑග්ගක්. නමුත් මේ ආයතන දෙක හැර අපට ජාතික තාක්ෂණික ආයතන පටන් ගන්නට තිබෙන අපහසුව මොකද්ද? අපි යුවටෙක් එක පටන් අරගෙන තියෙනවා, එක විශ්වවිද්‍යාලයක් තිබෙනවා අපට. ඊළඟට ජාතික පුහුණු කිරීමේ අධ්‍යාපනය අපි වැඩි දියුණු කරලා VAT කියලා එකක් පටන් අරන් තියෙනවා. නමුත් මේ ප්‍රමාණයන් මදි වී තිබෙනවා අපට. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා ගරු ඇමතුමා, ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් රාජ්‍ය හා රාජ්‍ය නොවන කියන ආයෝජනයන් යටතේ දැන් මේ වෙලා තියෙන්නේ. ගරුඩලස් කලාපරම මන්ත්‍රීතුමා, ඔබතුමාගේ නම නිතරම කියනකට කමක් නැහැ. මම හිතන්නේ ඔබතුමා අධ්‍යාපනය පිළිබඳව ආත්මෙන්ම හිතන කෙනෙක් නිසා මම කියන්නේ. ඇලන් මාස් තක්කඩියෙක් කියන රටක අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ සමා වෙන්න කියලා කියනවා ඇලන් මාස් කියලා. ඒ හාදයක් තක්කඩියෙක් ආර්ථික ඝාතකයෙක් කියලා ඊළඟ දවසේ කියනවා සමා වෙන්න, මම එහෙම කිව්වට කියලා. එවැනි අය නායකත්වය ගන්න බලන්ගෙන රටක තමයි මේ අපි කතා කරන්නේ. මේ ඛේදවාචකේ මේ හාෂ්‍යය ඒකයි. ඒ නිසා මම හිතනවා ලැබු කාලය මට කෙටි වෙන නිසා අධ්‍යාපනයේ සම්බන්ධයෙන් උදේ බුදුපහන පත්තු කර කුරුසේ ළඟ යාඥා කර පල්ලියට ගින් පළවෙනි දුවා කර කෝවිලියට ගින් පළවෙනි යාඥාව කර එන මේ දේශයේ ඒ ආධ්‍යාත්මයට පසු අපි සියලු දෙනාම ජනාධිපතිතුමාගේ සිට මිරිසේ දීවරය දක්වත් මුල්ලතී වූ ආබාධිත ජීවත් වෙන ඒ උමා සහෝදරිය දක්වත් එකසේ ඇතුලේ අර කාමරේ වාඩි වෙලා ඉන්න UGC චෑර්මන් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මහාචාර්ය සම්පත් අමරතුංග දක්වත් සියලු දෙනාම එකඟ වූ එක කාරණයක් තිබෙනවා. මොකද්ද? අපේ අධ්‍යාපනය ජාතික විය යුතුයි, එය ජාත්‍යන්තර විය යුතුයි. ඒ වෙනුවෙන් අපි කිසි කෙනෙක් දෙමළද සිංහලද මුස්ලිම්ද අර පක්ෂයද මේ පක්ෂයද කියන්නේ නැතිව එක් වෙන්න ඕනේ කියන ආයාචනය ආරාධනය මා කරනවා. එය මේ ජාතියේ පළමුවැනි හදගැස්ම වේවා. මේ බලය ගැනීම නෙමෙයි, ලැබුණු බලය රදී සිටීම නෙමෙයි, නමුත් අධ්‍යාපනයේ ක්ෂේත්‍ර කේන්ද්‍ර කරගත්තා වූ අලුත් ශිෂ්ටාචාරයක ගමන අපට ආරම්භ වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මා නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.